පහුගිය කාලේ තුන කතා කරන මාතෘකාවක් ඒ තමයි මේ චීන සිකර. එහෙම නැත්නම් මේ දුම්බෙන්ඩි සම්බන්ධයෙන් අද මතු වෙලා තියෙන කතාබහ. ඒ වගේම චීන සිකරට් කියන මේ මාතෘකාවෙන් ඔබට ගිහිල්ලා දුම්බෙන්ඩි පාලනය පිළිබඳ සැබෑ වැඩපිළිවෙළ. මේ වැඩපිළිවෙළක රටට තියෙන අවශ්‍යතාවය පිළිබඳ අවධානය කරා. මොකද රජ වෛද්‍යාරින් සංගමයේ මේ වෙනකොට අපි අවුරුදු දෙකකට වැඩි කාලයක් ගත වෙලා තියෙනවා. අපි මේ සියල්ල සඳහා දසවැදාරුම් යෝජනාවලියක් බාර දීලා තිනවා මේ රටේ බලධාරීන් අපිට ජනාධිපති මාතෘ. ඒ අනුව අපි දකිනවා මේ ප්‍රශ්න බොහොමයකට මේ කතා කරන ප්‍රශ්න සහ අලුතෙන් මතුවෙන ප්‍රශ්න සියල්ලටම ජනතාවගේ පැත්තෙන් ඉඳලා හරි විසඳුම් ලබා ගැනීම සඳහා අත්‍යවශ්‍ය දෙයක් තමයි රජයේ වෛද්‍යාරින් සංගමයේ ඉදිරිපත් කරපු මේ දසවැදාරුම් යෝජනා මාතෘ. අද මතුවලා තියෙන එකේ අතුරු කතාවක් ඒ තමයි මේ චීන සිගරට් ලංකාව තුළට ගෙනීම සඳහා අවසර ලබා දීම පිළිබඳ කතාවක් තමයි අද ඇති වෙලා තියෙන්නේ. ඒක අපි දකිනවා මුදල් ඇමති මංගල සමරවිර ඇමතිතුමා ඉතාමත් හාස්‍යජනක කරුණු රාශියක් ඉදිරිපත් කරමින් මේ කාර්යය සාධාරණීකරණය කරන්න උත්සාහ කරමින් ඉන්නේ. තමයි චීන ජාතික ශ්‍රමිකයන් 6000ක් ලංකාවේ ඉන්නවා. ඒ වැඩි කැමැති එයාගේ ශ්‍රමධාරිතාව වැඩි කරන්න සහ ඒ අවශ්‍යතාවයක් මේ සිගරට් ගෙන්වීම එයා කැමති නැහැ ලංකාවේ තියෙන සිගරට් බොන්න. එයා කැමති චීනයේ නිෂ්පාදනය කරන සිගරට් භාවිතා කරන්න. ඒතකොට ඒ සඳහා චීනයෙන් සිගරට් ගෙන්වන්න ඕන. දැන්ටත් හොරපාරෙන් එමින් තියෙනවා. ඒක නීත්‍යානුකූල කරන්න ඒ හරහා රටට ආදායමක් උපද ගන්න තමයි මේ හාස්‍යජනක සහ ඒ වගේම සමහර වෙලාවට තව භයානක කාරණා රාශියක් තමයි මංගල සමරුර ඇමතිවරයා විදිහට මේ වෙනකොට මේ කාරණේ සාධාරණීකරණය කරන්න ඉදිරිපත් කළා තියෙනවා. අපි දකින්න ඕන කාරණේ තමයි මංගල සමරවීර මේ දුම්වැටි හා මර්ධසාර සම්බන්ධයෙන් පවතින සම්මුතියන් සහ පවතින එකඟතාවයන් එහෙම නැත්නම් ජාතික ප්‍රතිපත්තීන් උල්ලංඝනය කර පළවෙනි අවස්ථාව මේක නෙමෙයි. ලංකාවේ අයවැය ලේඛනයේ හරහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරපු අයවැය ලේඛනයේ හරහාම රාජසේනාර්ථ මීට අවුරුදු දෙකකට කලින් 2018 මට මතක විදිහට අයවැය හරහා තව පැහැදිලිව ලංකාවේ දැනට ස්ථාපිත කළ අනුමත වෙච්ච මධ්‍යසාර පිළිබඳ ජාතික ප්‍රතිපත්ති අමුමම උල්ලංඝනය කළා. මේ තියෙන්නේ 2016 අවුරුද්දේ මේ රජය ආවට පස්සේ 2016 අවුරුද්දේ සකස් කරපු මධ්‍යසාර පාලනය පිළිබඳ ජාතික ප්‍රතිපත්ති. මේක මේ රටේ අද වෙනකොට තියෙන ජාතික ප්‍රතිපත්ති. ඒතර මුදල් ඇමතිවරේ කොහොමද තමන්ගේ අයවැය කතාව හරහා එහෙනම් තමන්ගේ ආර්ථික දැක්ම ඉදිරිපත් කරන්න රජයේ ගාවේ තමන්ගේ අයවැය කතාව හරහා මේ ජාතික මධ්‍යසාර ප්‍රතිපත්තිය උල්ලංඝනය කරන්නේ. නමුත් ඒක කළා මුදල් ඇමතිවරයා. ඉතාම පැහැදිලිව මේ ජාතික මධ්‍යසාර පාලනය පිළිබඳ ජාතික ප්‍රතිපත්තිය තියෙනවා. මිල නියම කිරීම හා වෙළඳාම ආයෝජනය කියන්නේ ඒකේ මූලික ප්‍රතිපත්ති රාමුව ඇතුළේ තියෙන වැදගත් කාරණයක්. ප්‍රමුඛතා විෂයපතයන් සඳහා ක්‍රියාන්විත කරුණු යටතේ වැදගත්ම කාරණය තමයි මිල නියම කිරීම වෙළඳාම ආයෝජනය. එතන ඉතාම පැහැදිලිව තියෙනවා මේ මිල නියම කිරීමේදී රජය මේ ප්‍රතිපත්තිමය කාරණා මත පිහිටලා මධ්‍යසාර සම්බන්ධයෙන් බදු කරන ක්‍රියාවලියේ විනිවිදභාවය වැඩි දියුණු කළ යුතුයි කියන කාරණා. ඒ වගේම ශ්‍රී ලංකාව තුළ සිදුවන මධ්‍යසාර නිෂ්පාදනයේ බෙදාහැරීම අලෙවිය සහ ආයෝජන ප්‍රවාදන තත්ත්වයන් වැනි බදු සහන ලබා නොදිය යුතුයි. තම පැහැදිලිව ජාතික ප්‍රතිපත්ති දින බදු සහන දෙන්න බෑ කියන. ඒ වගේම තීරු බදු රහිත මධ්‍යසාර ආරයනය හා අලෙවිය නවතා දැමිය යුතුයි. මේ විදිහට ඉතාම පැහැදිලිව මේ ජාතික ප්‍රතිපත්තිය නියම වෙලා තියෙනවා. ඊට අමතරව කියනවා සංචාරක කටයුතු සඳහා ලබා දෙන බලපත්‍ර ක්‍රමයේ යොදා ගැනීමෙන් ජනගහන ගණත්වය හා මහජන මතය වැනි සාධක මත පදනම්ව පනවා ඇති මධ්‍යසාර බලපත්‍ර ලබා ගැනීමේ පටිපාටියේදී බාධක මගහරවාල ගැනීමට ඉඩ නොදිය යුතුයි. මේකට සම්පූර්ණ විරුද්ධ දෙය තමයි මංගල සමරවිර කළේ. මධ්‍යසාර මිලදී ගැනීමේදී මිල සහන සැරසීම තහනම් කළ යුතුයි. මේකට සම්පූර්ණ විරුද්ධ දෙය තමයි මංගල සමරවිර කළේ. නමුත් අපි දැක්කේ නැහැ අද මේ කතා කරන සමහරක් වීරයෝ අද රාජසේනාරත් එළියට ඇවිල්ලා කෑ ගහනවා චීන සිගරට් එක ගැන. මේක අයවැය සම්මත වුණේ කැබිනට් මණ්ඩලයේ අනුමත වෙලා පාර්ලිමේන්තුවේ මේක අනුමත වුණා. එතකොට අපි දැක්කේ නැහැ ඔය කියන වීරයෝ කවුරුවත් එදා දවසේ මේ ජාතික ප්‍රතිපත්ති උල්ලංඝනය කිරීමට එරෙහිව සටන් කරන හඬනම. රජ වෙන්දාරින් සංගමේ එදත් ඒ ස්ථාවරයේ හිටියා. මේක වැරදි කියන එක. අදත් අපි ඒ දැඩි ස්ථාවරයේ ඉන්නවා. මේ චීන සිගරට් ගෙන්වීම හරහා රටට වෙන්න යන හානිය සම්බන්ධයෙන් අපේ මතය ප්‍රකාශ කළා තියෙනවා. එහෙනම් කිසි ප්‍රශ්නයක් නැහැ.
එකම ප්‍රශ්නේ මංගල සමරියට මෙහෙම කරපු පළවෙනි අවස්ථාව මේක නෙමෙයි. ඒකට ඒ අවස්ථාවේදී නිහඬව හිටපු පිරිස් ඇයි අද ඇවිල්ලා මේ විදිහට කතා කරන්න කියන කාරණා. ඒතකොට මේ බරපතල උල්ලංඝනය කිරීම අපි පොඩක් පැත්තකින් තිබ්බත් මේ මොහොතේ මතුවලා තියෙන කාරණය රජ වන්දාරික සංගමේ ඉතාම පැහැදිලි ස්ථාවරයකින්. ඒතකොට මේ ප්‍රශ්නේදී මංගල සමිරුර ඇමතිවරයා ඉදිරිපත් කරන හේතු සාධක කිසිවක් පිළිගත හැකි ස්ථාවරයක නැති බව, එහෙම නැත්නම් ඒක සාධාරණීකරණයට කරන්න පුළුවන් මට්ටමක නැති බව ඉතාම පැහැදිලිව රජ වෛද්‍යාරික සංගමේදී අපි ප්‍රකාශනපත් කරන්න පුළුවන්. ඒතකොට මේ ප්‍රයත්නයේ පරාජය කළ යුතුයි කියන එක සම්බන්ධයෙන් කිසිදු දෙගිඩියාවක් චකිතයක් නැහැ. අනිවාර්යයෙන්ම චීන සිගරට් ගෙන්වීම සඳහා යන මේ උත්සාහය පරාජය කළ යුතුයි. නමුත් එතනින් නතර වෙලා ඇද්ද? එහෙම නැත්තම් ඒකද මේ මෙහෙත තියෙන ඊට වඩා ප්‍රශ්න ගණනාවක් තියෙනවා. ඒකත් එක්ක මේ ප්‍රශ්න අමතක කළ දැමීමේ උත්සාහයද මේ යන්නේ. දැන් මේ සඳහා පිටවල තියෙන මේ සඳහා පිටවල තියෙන සාමාන්‍ය ව්‍යස්ථාපිත ආයතන තියෙනවා. මේ දුක්කල මද්දසාර වර්ධනය කරන්න එහෙම නැත්නම් වළක්වාගෙන. ඒතකොට ඒ ආයතනවල කාර්යභාරයත් තමයි විශේෂපතිය තුල ඉෂ්ට වෙනවා. මේ කියන කාරණා සම්බන්ධයෙන් ගැඹුරු සංවාදයක් සමාජය තුල ඇති විය යුතුයි කියන එක තමයි රජයේ වෛද්‍යාලික සංගමය විදිහට අපි විශ්වාස කරන්නේ. දැන් මංගල සමිරියට කියන විදිහට චීන සමිකයන් 6000කට නම් මේ සිගරට් ගෙන්නන්නේ. මොකද්ද මංගල සමිරියට දෙන්න පුළුවන් සහතිකය? මේ ගෙන්නන සිගරට් ඒ චීන සමිකයන්ගේ අතර විතරයි යන්නේ කියලා. මොකද මේ වෙනකොට අපිට ලැබිලා තියෙන ආරංචි අනුව මේ චීන සිගරට් සමාගම වෙනත් චීන දුම්කල සමාගම ලෝකේ තියෙන මේ වෙනකොට තියෙන විශාලතම ආයෝජනයක් සහිත දුම්කල සමාගම, වත්කම් සහිත දුම්කල සමාගම. වැඩිම ජනගහනයක් ඉන්න රට ලෝකේ චීන. ඒතකොට ඒ වපසරියත් එක්ක ඒ තියෙන හැකියාවත් එක්ක අපිට ලැබිලා තියෙන තොරතුරු අනුව මේ චීන සිගරට් එකක් නිෂ්පාදනය කරන්න යන නිෂ්පාදන පිරිවැය ඉතාම අඩු මට්ටමක තියෙනවා. ඒතර මොකද්ද වෙන්නේ යන්නේ මේ ගෙන්වීම හරහා? අපේ රටේ සාමාන්‍යයෙන් ජනප්‍රියයි කියලා වැඩිපුර වෙළඳන විකිනෙන වර්ගයේ සිගරට්ුවක මිල වෙන රුපියල් 65ක් විතර වෙනවා. ඒ බද්දුත් ඇතුළුව ලංකාවේ ආණ්ඩුවෙන් ගන්න බද්දත් ඇතුළුව 65කට තමයි ඒ දෙන්නේ. නමුත් මේ සම්පූර්ණ බදු මුදල ගැහුවාට පස්සේ අපිට ලැබිලා තියෙන තොරතුරු අනුව මේ චීන සිගරට් කම්පැනි වලට පුළුවන්කම ලැබෙනවා රුපියල් 50කට වඩා අඩු මුදලකට මේ චීන සිගරට් ලංකාවේ ආයතන විකුණන්න. ඒතකොට මොකද වෙන්නේ යන්නේ? ඒතකොට කිසිම බාධාවක් නැහැ මේ සිගරට් ගෙන්නන්න ඉදිරියේදී අවසරය ලැබුණාට පස්සේ. ඒතකොට වෙන්නේ යන්නේ මොකද්ද? මේ චීන ශ්‍රමිකයන් 6000කට කියලා ගෙන්නන මේ ප්‍රමාණය ලංකාවේ වෙළඳපොළ තුල බොහොම නිදහසේ ගමන් කරන්න, එහෙම නැත්නම් සංසරණය වෙන්න ඉඩ කඩලා. ඒතකොට අපිට මොකද්ද තියෙන ඇෂුරන්ස් එක? එහෙම නැත්නම් විශ්වාසයේ වග කියන්නේ කවුද මේ සම්බන්ධයෙන්? ඒ සම්බන්ධයේ සීමා මොනවද? මේ සිගරට් සම්බන්ධයෙන් පාලනයක් අපිට කරගන්න පුළුවන්. අනිත් පැත්තෙන් බැලුවාම මේක චීනෙන් දෙන්නේ, ජපානෙන් දෙන්නේ, ඉන්දියාවෙන් දෙන්නේ කියන එක අපිට අදාළ නැහැ. මේක සිගරට් එකක්. ඒතර සෞඛ්‍ය සේවකයෝ විදිහට අපි දන්නවා දුම්වැට කියන්නේ කොච්චර භයානක තත්ත්වයක්ද කියලා. ඒතර මේ දුම්වැට සම්බන්ධයෙන් අපි ගත්තාම ලෝකයේ අද වෙනකොට ප්‍රධානම මාරයෙක් බවට පත් වෙලා ඉන්නවා. අපි දුම්වැටි වල තියෙන රසායන ද්‍රව්‍ය ගත්තොත් එහෙම රසායනික සංයෝග 4800ක ප්‍රමාණයක් එක දුම්වැටියක අඩංගු වෙලා තියෙනවා. ඒකෙන් අද වෙනකොට විද්‍යාත්මකව සනාථ වෙලා තියෙනවා 250කට වැඩි ප්‍රමාණයක් උග්‍ර විෂ සහිතයි කියලා. ඒ වගේ එකක් ගැන තමයි අපි මේ කතා කරන්නේ. 250කට අධික මේ රසායනික සංයෝග ප්‍රමාණයක් උග්‍ර විෂ සහිතයි. ඒකෙන් තහවුරු වෙලා තියෙනවා මේ රසායනික සංයෝග 65ක් පැහැදිලිව පිළිකාකාරයි. පිළිකා ඇති කරන්න හේතු වෙන රසායන ටික. අනිත් පැත්තෙන් දුම්වැටි වල අඩංගු නිකොටින් කියන්නේ ඇබ්බැහි වීමේ ගුණය සහිත දෙයක්. ඒත් අපිට පේන්න තියෙන දේ තමයි මේ සම්බන්ධ ශාස්ත්‍රීය පිළිබඳ අධ්‍යක්ෂීම් තියෙන අය සහ ශාස්ත්‍රීය පිළිබඳ අවබෝධයක් තියෙන අයගේ ප්‍රකාශ වෙන දේ තමයි අද හෙරොයින් පාවිච්චි කරන පුද්ගලයෙක් ගත්තොත් එයා මුලින් පාවිච්චි කරලා තියෙන හෙරොයින් නෙමෙයි මුලින් සිගරට් වලින් තමයි හෙරොයින් වලට මාරු වෙලා තියෙන්නේ. ඒ නිසා හෙරොයින් සදා ගේට්වේ එකක්, එහෙම නැත්නම් දොරටු විවර කරන මාධ්‍යයක් විදිහට සිගරට් පාවිච්චි කරනවායි කියන එක ලෝකේ පුරාම සම්මතයක් විදිහට පිළිගන්න දෙයක්. ඒතකොට ලංකාවේ සිගරට් චීනෙන් හරි ජපානෙන් හරි ඉන්දියාවෙන් හරි මේ විදිහට ගහලා ප්‍රවර්ධනය කිරීම හරහා අනාගතයේදී හෙරොයින් පාවිච්චි කරන, එහෙම නැත්නම් විෂ සහිත මත්ද්‍රව්‍ය පාවිච්චි කරන සංඛ්‍යාව ලංකාව තුල වැඩි කරන්න මේ කොච්චර හේතු වෙනවද කියලා කිසිම අධ්‍යයනයක් කළා නැහැ. ඒතකොට ජනාධිපතිතුමා එක පැත්තකින් තියනවා
මරණ දඬුවම් ක්‍රියාත්මක කළා මේ මත්ද්‍රව්‍ය ජාවා ආරංචි කරන දඬුවම් දෙනවා කියලා එතුමාගේම කැබිනට් මණ්ඩලයේ ඉන්න මුදල් ඇමතිවරයා කියනවා තව සිගරට් ප්‍රවාදනය කරන්න ඕනයි කියලා. ඒතර මේ විෂමතාව කොහොමද අපි ගලපගන්නේ කියන ප්‍රශ්නේ අද රටේ ජනතාවට මුතෝපෝටිකයක් වෙලා තියෙනවා. ඒ නිසා මේ රටේ බලධාරීන් මේ ප්‍රශ්නෙන් ගැලවිලා යන්න බෑ. අපි අනිත් පැත්තේ මතු කරපු කාරණේ තමයි මේ මිල සාධක ගැන අපි කතා කළා. මේ ජනාධිපතිතුමා කියපු කතාවත් එක්ක විශේෂයෙන් ජනාධිපතිතුමා ඉතාම පැහැදිලිව කිව්වා 2020 න් පස්සේ ඉදිරි අවුරුදු 2-3 ඇතුළත ලංකාවේ දේශීය ආදායමට වාර්ෂික ආදායමට එහෙම නැත්නම් රජයේ ආදායමට සිගරට් සහ මද්‍යසාර වලින් ලැබෙන බදු ආදායම නොසලකා හැරියක තන පොඩි තැනකට ගේන්න තමයි එතුමාගේ ප්‍රජේ ප්‍රතිපත්තිය. ඒතර මංගල සමරුවේ ඇමතිවරයාගේ මේ ප්‍රතිපත්තිය ඊට සම්පූර්ණයෙන් වෙනස්. ඒතකොට එතුමා ඉන්නේ වෙන රජයකද එහෙම නැත්නම් ජනාධිපතිතුමා ඉන්නේ වෙන රජයකද කියන එක ප්‍රශ්නයක් අපිට මතුවේ. අනිත් පැත්තේ මංගල සමරුවේ ඇමතිවරයා කියන මේ නීති විරෝධී විදියට ලංකාවට එන එක වළක්වන්න පුළුවන් කියන කාරණේ මිත්‍යාවක් කියන එක අද සනාථ වෙලා තියෙනවා. ඒතකොට ඒක කරන්න පුළුවන් විදිය මේක නෙමෙයි. ඒතකොට ලෝකේ පුරාම තියෙන සාධක අනුව අපිට පේන්න තියෙන දේ තමයි මේ නීති විරෝධී විදියට ලංකාවට සිගරට් එනවා නම් ඒක වැළැක්වීම සඳහා කළ යුතු වන්නේ ඒ සඳහා අවශ්‍ය කරේ හොයා ගැනීම සඳහා අවශ්‍ය කරන යාන්ත්‍රණ සහ තාක්ෂණය දිනුනු කිරීම. ඒ සඳහා මම හිතන්නේ කස්ටම් එක ඇතුළේ ඒ අදාළ ආයතන වලට පහසුකම් වැඩි දියුණු කළා ඒ අවශ්‍ය යාන්ත්‍රණ සකස් කළ යුතුයි. එහෙම නැතුව දැන් මේ ඉදදීම හරහා වෙන්න යන්නේ නැති ප්‍රශ්න ගණනාවක් රට තුළ නිර්මාණය කිරීම. ඒ නිසා රජ වෛද්‍යාලික සංගමයේ විදියට අපි ඉතාම පැහැදිලිව මේ සම්බන්ධයෙන් අපි අර ඉස්සර කියපු දස වැදෑරුම් යෝජනාවලිය බාර දුන්නා. රාජ්‍ය සේනාවට අද මොකද කරන්නේ? අපි මේ යෝජනාවලිය බාර දෙන දැන් අවුරුදු දෙකකට වැඩි. ඒකක්වත් ක්‍රියාත්මක කළා නැහැ ඔය කියන රාජ්‍ය සේනාවත් ඊට අදාළ ආයතන. දැන් දුම්කොළ හා මත්සාර පිළිබඳ පාර්ලිමේන්තු අධිකාරියක් තියෙනවා. මේ අධිකාරියත් මම දැක්කා එළියට ඇවිල්ලා කියනවා මේක කළොත් එහෙම සියලු දෙනා ඉල්ලාස් වෙනවා කියලා. බොහොම හොඳයි. නමුත් ඉල්ලාසෙන් ඉස්සෙල්ලා අධිකාරිය විදිහට කළ යුතු දේවල් කොච්චර අද වෙනකොට පැහැරහැරලා තියෙනවද කියලා අධිකාරිය කල්පනා කළ යුතුයි. අපි යෝජනා කළා දුම් වැටි කුඩා සංඛ්‍යාවක් අන්තර්ගත පැකට් වශයෙන් හෝ තනි තනි වශයෙන් අලෙවි කිරීම වහාම තහනම් කළ යුතුයි කියලා. දැන් මේක ගැන අනුමැතිය ලැබුණා කියලා නමුත් තාම යථාර්ථයක් වෙලා නැහැ. ඒතර මේ සියල්ල අපි ඉදිරිපත් කළේ අපේ හිතට ආපු අදහස් නෙමෙයි. මේ තියෙන්නේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ දුම්කොළ පාලන ප්‍රඥප්තිය. එතන මේ කන්වෙන්ෂන් එකට අපි 2004 දී අස්සම් කළා අනුමැතිය අරන් තියෙනවා රැටිෆයි කරලා තියෙනවා ලංකාව. එතන අපිට ගැළවීමක් නැහැ. මේකට අපි අත්සන් තබලා අපි එකඟයි කියලා කියපුදී. එතන මේක ක්‍රියාත්මක කරන්න දැන් අවුරුදු 15ක් ගිහිල්ලා තාම අපේ රජයන් අසමත් වෙලා තියෙනවා. අපි කොතනද ඉන්නේ කියන එක අපි කල්පනා කළ යුතුයි. එතන දුම්කොළ පාලන ප්‍රඥප්තිය තුල ඉතාම පැහැදිලිව ලෝක සෞඛ්‍ය සංවිධානය කියනවා අදාළ ප්‍රඥප්තිය 16.3 වගන්ති අනුව මේ කුඩා සංඛ්‍යාවක් දුම් වැටි අන්තර්ගත පැකට් අලෙවි කිරීම තහනම් කිරීම සහ තනි තනි සිගරට් විදියට අලෙවි කිරීම තහනම් කිරීම අත්‍යවශ්‍ය දෙයක් රටක දුම්කල් පාලනය කිරීම සඳහා. නමුත් තාම අපි දෙන්න ගිහිල්ලා නැහැ. ඒකත් එක්කම විය යුතු දෙයක් තමයි දුම්කල් අලෙවි කරන ස්ථාන සීමා කිරීම සහ ඒ සඳහා බලපත්‍ර ක්‍රමවේදයක් හඳුන්වා දීම. ලයිසන් එකක් හඳුන්වා දෙන්න ඕනේ හැමතැනම කුඩා පෙට්ටි කඩවලයි හෝටල් වලයි හැමතැනම සිගරට් විකුණන්න දෙන්න බෑ. ඒකත් එක්ක තමයි සිංගල් ස්ටික් බෑන් එක කරන්න ඕනේ. කියන්නේ තනි තනි සිගරට් අලෙවි කරන එක නවත්තන්න. මේවා අපි මේ අවුරුදු 3කට කලින් කියපු යෝජනා. තාම රාජ්‍ය සේනාවට ලැබුණි. වගේ වගක් නැහැ මේ සම්බන්ධ. කිසිදු ක්‍රියාමාර්ගයක් හරවත් විදියට අරගත්ත බවක් අපිට පේන්නේ නැහැ. එතකොට ලෝක සෞඛ්‍ය සංවිධානයේ දුම්කල පාලන ප්‍රඥප්තිය 15-7 වගන්ති අනුව තමයි අපි යෝජනා කළේ. ඒ වගේ අපි කිව්වා දුම් වැටි සඳහා එකන බදු වහාම ඉහළ නැංවීම සහ කාලානුරූපව අඛණ්ඩව වැඩි කරන්න ඕන වෙනස් කරන්න. එකපාරක් කළා අවුරුදු 3-4ක නිවාඩුවක් දෙන්න බෑ. ඒ සම්බන්ධයෙන් කිසි අවධානයක් යොමු වෙලා නැහැ. ඉතින් අපි කිව්වා නාට ඇක්ට් එක. එහෙම නැත්නම් මේ දුම්කොළ මද්දසාර පනත අද කාලේට ගැලපෙන විදියට සංශෝධනය කළ යුතුයි. විශේෂයෙන්ම මේ දුම් වැටි පාන්නේ දුම් පොණ තැන් සම්බන්ධයෙන් ගැටලුවක් තියෙනවා. ඒ විවෘත ස්ථාන සංවෘත ස්ථාන සම්බන්ධයෙන් තියෙන අර්ථ දැක්වීමේ ගැටලුවක් තියෙනවා. ඒකට අනුව මේක වෙනස් විය යුතුයි කියලා අපි කිව්වා. නමුත් තාමත් නාටක් එක තිබිච්ච විදිහටම ගමන් කරනවා. ඒතර මේ කට්ටිය ඉල්ලාස් වෙන අතරතුරේ මේ සම්බන්ධිනු තවදානි යොමු කළා නම් මං හිතන්නේ රටක් විදිහට අපිට සතුටු වෙන්න පුළුවන්. ඊළඟට අපි දකිනවා දුම් වැටි සමාගම් මගින් සමාජ සත්කාරයන් මුවාවෙන් කරන ප්‍රචාරණයන් වහාම නතර කළා තමයි. විවිධ දේවල් දැන් යම් තාක් දුරට අඩු වෙලා තියෙනවා. නමුත් ඒ සම්බන්ධයෙන් වෙන ප්‍රතිපත්ති වහාම ප්‍රකාශයෙන් පත් කළ යුතුයි.
ඊළඟට තනි දුම්බැටි අපි යෝජනා කළා හැම දැන් දුම්බැටි සම්බන්ධයෙන් ගත්තාම දුම්බැටි පැකට් විදියට ගන්න නැහැ ගොඩක් දෙනෙක් දැන්ට ගන්න තනි තනි විදියට එතකොට සිංගල් ස්ටික් බෑන් එක එනවද නැද්ද කියන එක තීරණයත් එක්ක තනි දුම්බැටි සංකේතාත්මකව ප්‍රදර්ශනය කළ යුතුයි මේ දුම්බැටියේ භයානක බව ඇඟ වෙන ලාංඡනය ඒ හරහා ලොකු පණිවිඩයක් දුම්බැටි අතට ගන්නකොට ඒ ලාංඡනය පේනවා තනි සිගරට් එකේ ලාංඡනය තියෙනවා එකක් ලෝක සෞඛ්‍ය සංවිධානයේ 12 වෙනි ප්‍රඥප්තිය අනුව තමයි 12 වෙනිම ගත්තය අනුව තමයි අපි යෝජනා කරන්නේ. ඊළඟට දුර ජංගම දුරකථන ජාලහරහා දුම්වැටි ඇති බයඩක් බව හැඟ වෙන පණිවිඩ අඛණ්ඩව sannivedanaya කිරීම. මහ ජනතාවට දිගටම මේ සම්බන්ධයෙන් දැනුවත් කිරීම. ඊට අමතරව ඩිජිටල් පුවරුවරහා ප්‍රධාන නගර ආශ්‍රිතව මේ සම්බන්ධයෙන් ප්‍රචාරණයක් ලබා දෙන්න කියන අපි ඉල්ලීම ඉදිරිපත් කරනවා. එකක්වත් දලන්න. ඊගාවට දුම්වැටි භාවිතයෙන් ස්වේච්ඡාවෙන් ඉවත් කැමැත්තෙන් ඉවත් වෙන්න පුළුවන් එහෙම නැත්නම් ඉවත් වෙන්න කැමැති අය පිරිසක් ඉන්නවා. ඒතර ඒ අය පුනරුත්ථාපනය කරන්න, ඒ අය හරි උපදෙස් දෙන්න අවශ්‍ය වැඩ පිළිවෙල සකස් විය යුතුයි. දැන් අපි දන්නවා මේ සම්බන්ධයෙන් කාලකට ඉස්සෙල්ලා විශේෂයෙන්ම කාලපොන්සේක මහත්මයා මේකේ සභාපති වෙලා හිටපු කාලෙදි මේකට දුරකථන හදිසි ඇමතුම් සේවාවක් ආරම්භ කළා. අංකේ 1948 අපේ රටට නිදහස ලැබිච්ච අවුරුදු 100 වෙනකම් තමයි මේවා කළේ. අමතක නොවන අංකයක් විතර 1948. නමුත් අද මේ අංකයට මොකද වෙලා තියෙන්නේ? එකක්වත් නැහැ. ඒතර මේ නාටකයේ ඉල්ලාස් වෙන අතරතුරේදී මං හිතන්නේ අපි මේ සම්බන්ධයෙන් සැලකිලිමත් වෙන්න ඕන. මේ සම්බන්ධ තොරතුරු සිගරට් පැකට්ුවේ පැහැදිලිව ප්‍රදර්ශනය කරලා තියෙන්න ඕන. ඒ කියන්නේ මේ අංකයට කතා කළාම මෙන්න මේ සේවාව ගන්න පුළුවන් කියන පණිවිඩය මහ ජනතාවට ලැබිලා තියෙන්න ඕන. ඒ වගේම දැනට සිගරට් පැකට්ුවේ ඇති රූපමය අවවාදේ වඩා ප්‍රබල ලෙස ඉස්මතු වෙන ක්‍රමවේදයක් හෝ එහෙම නැත්නම් අපි අර කලින් සඳහන් කරපු ප්ලේන් පැකේජින් ක්‍රමවේදයට යන්න ඕන. ඒකට කතාවක් විතරයි තියෙන්නේ. ඒක කතා සාප්පු වලට මේක සීමා වෙලා ඉවර වෙලා හරියන්නේ නැහැ. එහෙනම් රාජසේනාරත් වගේ ඇමතිවරු සහ මේ අය කළ යුත්තේ තැන් තැන් වල මේක ගැන තමන්ගේ මතය ප්‍රකාශ කර කර ඉන්නවට වඩා ආණ්ඩුව ඇතුලේ කැබිනට් මණ්ඩලය ඇතුලේ මේ සම්බන්ධයෙන් අරගලයක් කළා මේක පරාජය කරනවා. ඒතර අපිට නමුත් රාජසේනාරත්ගේ අතීත භාවිතයෙන් පේන්නේ එසඳ කිසිදු වොමනාවක් රාජසේනාරත් නැහැ කියන එක. තමන්ගේ නැති වෙලා ගිය ප්‍රතිරූපය තමන්ට ඇවිල්ලා තියෙන ජනතා විරෝධය යටපත් කරන්න එක මෙවලමක් විදියට විතරක් මේ චීන සිකරට් පාවිච්චි කරමින් ඉන්න රාජසේනාරත්. ඒ නිසා ඇත්ත අභියෝගය මොකද්ද කියලා අඳුරගන්න නැතුව රාජසේනාරත් ඇතුළු මේ කණ්ඩායමක් අද උත්සාහ කරමින් ඉන්නේ මේ රටේ ජනතාවට ඇත්ත ප්‍රශ්නේ අමතක කරන්න. ඒ නිසා ඉතාම පැහැදිලිව චීන සිගරට් පරාජය කළ යුතුමයි. ඒ පිළිබඳ කිසිදු දෙගිඩියාවක් නැහැ. නමුත් ඊට එහා ගිහිල්ලා මේ පරාජයත් එක්ක රට තුල දුම්වැටි මද්දසාර තහනම් කරන්න, දුම්වැටි මද්දසාර ජනතාව සම්බන්ධයෙන් ප්‍රවාදනය කරන්න එපා කියන එක. ඒ සම්බන්ධයෙන් නිශ්චිත වැඩපිළිවෙලක් නැතුව හීනෙන් අවදි වෙලා වගේ මේ එක සිද්ධියකට කෑ ගහලා මෙතනින් මේ ප්‍රශ්නේ निराකරණය උනායි කියලා හිතාගෙන නතර වුණොත් එහෙම මේ ප්‍රශ්නේ ඉවර වෙන්නේ නැහැ. නමුත් අපිට පේන්නේ රාජසේනාරත්ගේ අවශ්‍යතාවය එක තමයි. ඒතර අද වෙනකොට ලෝක සෞඛ්‍ය සංවිධානයේ එක්සත් ජාතීන්ගේ සංවර්ධන අරමුදලත් එක්ක වාර්තාව ප්‍රසිද්ධියටපත් කළා තියෙනවා. ඒ වාර්තාවට අනුව ලංකාවේ රජයේ ලංකාව රටක් විදියට හැම අවුරුද්දෙම රුපියල් බිලියන 200ක් අහිමි කරගන්නවා මේ සිගරට් දුම්වැටි භාවිතයේ ආර්ථිකමය සමාජමය බලපෑම් හේතුව. රුපියල් බිලියන 200ක් අපේ රටේ අයවැය පරතරය කියේ. අයවැය පරතරයෙන් ප්‍රතිශතයක් විදිහට ගත්තාම 25%කට එහා පැත්තේ දුම්වැටි හරහා විතරක් අපේ රටට අහිමි වෙනවා. මේක තේරෙන්නේ නැද්ද මේ රටේ මුදල් අමාත්‍යවරයා? මේක තේරෙන්නේ නැද්ද මුදල් අමාත්‍යාංශයේ නිලධාරීන්? ඒක නෙමෙයි වෙලා තියෙන්නේ. එයාගේ ප්‍රතිපත්තිත්වමක මේක ගැළපෙන්නේ නැහැ. ඒ නිසා ජනාධිපතිවරයා තීන්දුවක් ගත යුතුයි. කාගේ ප්‍රතිපත්තියද ක්‍රියාත්මක කරන්නේ? ජනාධිපතිවරයා තීන්දුවක් ගත යුතුයි. මේ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා ප්‍රකාශ කරපු ස්ථාවරයට පිටින් නම් මුදල් අමාත්‍යවරයා යන්නේ. ඒ සම්බන්ධයෙන් බරපතල තීන්දුව తీන්න ගන්න. එහෙම නැත්නම් මුදල් අමාත්‍යාංශයේ තනි මතයේ හිතුමනාපයට වැඩ කරනවා නම් ඊටේ රෙහි වෙන්න මේ රටේ ජනාධිපතිවරයා ඇතුළු කැබිනට් මණ්ඩලයට හැකියාව තිබිය යුතුයි. බිලියන 200ක් අහිමි වෙනවා කියන්නේ පොඩි ගණන් පොඩි ගණන් නෙමෙයි. අපි ඉතාලම පැහැදිලිව කිව්වා. ඒ වගේම මේ අදාළ වාර්තාව හරහා කියනවා report also states that 20,000 people are killed by tobacco in Sri Lanka each year. වාර්ෂිකව 20,000කට ආසන්න පිරිසක් ලංකාව මිය යනවා සිගරට් භාවිතය නිසා.
එනිසා ඉතාලම පැහැදිලිව අපි මේ කියන කාරණා නැවත අවධාරණය කරනවා රජ වෛද්‍යාලින් සංගම ඉදිරියේ අපි ඉතාලම පැහැදිලිව කිව්වේ මේ සදා වක්කීතු ආයතන තියෙනවා ඒ වගේ වක්කීතු බලධාරීන් ඉන්නවා ඒ සියලු දෙනාම චීන සිගරට් තහනම කරගන්නව අතරතුරේදී ඊට එහා ගිහිල්ලා මේ සැබෑ දුම්වැටි විරෝධී වැඩසටහනක් රට තුල ස්ථාපිත කිරීම සඳහා අවධානය යොමු කරන්න එවන් සැබෑ වැඩපිළිවෙලක් සඳහා රජ වෛද්‍යාලින් සංගමයේ විදිහට අපිට දෙන්න පුළුවන් උපරිම සහයෝගය කොන්දේසි විරහිතව දෙන්න අපි පැකිලෙන්නේ නැහැ කියන එක මතක් කරගන්න